කාරණික පින්වතුනි අද සිට අපි ආරම්භ කරන මේ දින 49 භාවනා වැඩසටහන හැමදාම ඔබට පුළුවන් පැය භාගයක් මේ ආකාරයට සම්බන්ධ වෙන්න විදිරු දාසන 5 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන මේ වැඩසටහනේ ඔබ වෙනුවෙන් විවෘතව පවතින්නේ මේ රාත්‍රී 9:00 සිට 10 දක්වා තියෙන මේ කාලයයි. ඒ නිසා දැන් අපි පූර්වකෘති වාක්‍ය සජ්ජහායනා කරලා භාවනාවට පිවිසෙමු. ඊට ප්‍රථමයෙන් ඔබ පහසු ඉරියව්වකින් අසුන් ගන්න. ඔබට කැමතිම ඉරියව්වකින් අසුන් ගන්නට පුළුවන්. වඩාත් වැදගත් වෙන්නේ තමන්ගේ ශාරීරිය පහසුවෙන් තබා ගැනීමයි. ඔබ පුටුවක අසුන්ගෙන ඉන්නවා නම් දෙපතුල පොළොවේ ස්පර්ශ වෙන විදිහට තබා ගන්න. ඒ අතර අඟල් 6ක් වගේ ප්‍රමාණයක් තබා ගන්න. තමන්ගේ අත් දෙක පහසු විදිහට උකුල මත හෝ තනි ඉස් දෙක මත තබා ගන්න. දැන් ශරීරයේ ඍජුව තියාගෙන සැහැල්ලුවෙන් ඉසත් තම සහල්ලුවෙන් කෙලින් තියාගන්න ඇස් පියාගන්න. දැන් ඔබේ හිත මේ මොහොතට ගන්න. දැන් ඔබට පුළුවන් ඔබේ දෑත නළල මත තබාගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න ප්‍රථමයෙන්ම. එතකොට ඔබට පුළුවන් නම් මේ තිරයේ දිස්වන බුදුරුව දෙස බලාගෙන බුදුරජාණන් වහන්සේට ඔබේ නමස්කාරය පුද කරනවා. එහෙමත් නැත්නම් දෑස් පියාගෙන උන්වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන් බබලන ඒ බුදුරුව හිතින් මවාගෙන උන්වහන්සේ දා හෝ මුලදී උතුම් වූ බුද්ධත්වයට පත් වූ මොහොත සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න මේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නව ලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නව ලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා නව ලෝකෝත්‍ර ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ මේ භාවනාව
නිවන් පිණිසම වේවා මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා මාගේ මේ භාවනාව නිවන් පිණිසම වේවා සිත සමාධිගත වේවා සමාධිගත වේවා සමාධිගත වේවා සමාධිගත වේවා දැන් මේ මොහොතේ ඔබට දැනෙන දේ ඔබේ ශරීරය ස්පර්ශ වෙන තැන් දෙපතුල පොළවේ ස්පර්ශ වෙනවා තමන් අසුන්ගෙන ඉන්නවා නම් තමන්ගේ ශරීරය ඒ ස්පර්ශ වෙන ආකාරය ඒ තුලින් ශරීරයට දැනෙන දේ හිත යොමු කරන්න වගේ මවටින් ඇහෙන හඬවල් වලටත් ඔබේ සිත ගමන් කරන්න පුළුවන්. එතකොට ඔබ අවට පරිසරය තුල කුමක්ද සිද්ධ වෙන්නේ? මොන වගේ හඬවල්ද ඇහෙන්නේ? ඔබ මේ පිළිබඳවත් සතිමත් වෙනවා. ඔබේ අවධානය ඕන කමින්ම අවට පරිසරයට යොමු කරනවා. යවට පරිසරයේ තියෙන හඬවල් හැටියට ඔබ ඒව හඳුනා ගන්නවා. තුට ඔබ දැන් ඔබ අවට පරිසරයේ පිළිබඳව සතිමත්. වගේම මේ මොහොතේ ඔබේ සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳවත් ඔබ සතිමත් වෙනවා. ඒව සිතුවිලි හැටියටම ඔබ දකිනවා. දැන් ක්‍රමයෙන් ඔබට ඔබේ සිත හුස්මට යොමු කරන්න පුළුවන්. මේ මොහොතේ මගේ හුස්ම රැල්ලේ ස්වභාවය කොහොමද? නැත්නම් මගේ හුස්ම පිළිබඳව කුමක්ද සිදු වෙන්නේ? මොකද්ද මගේ නාස් කුහරත් එක්ක දැන් ඇතිවන සම්බන්ධකම? එහෙම නැත්නම් කොහොමද මං දැන් මේ වෙලාවේ හුස්ම ගන්නෙ? ඔබ ඔබේ හුස්මට හිත යොමු කරනවා. මේ මොහොතේ ඔබේ හුස්මට හිත යොමු කරනවා.
මෙහෙම හුස්ම ගන්නකොට ඔබේ ශරීරය තුළ මේ හුස්මත් එක්ක ඇති සම්බන්ධකමත් ඔබට වැටහෙන්න ගන්නවා. දැන් බලන්න හුස්ම ගන්න හැම මොහොතකම හුස්ම පිට කරන හැම මොහොතකම ඔබේ ශරීරයේ යම් කිසි තැනකට ඒ දැනෙනවා. වෙනස්කමක් ශරීරයේ ඇති වෙනවා. ඔබ හොඳට හිත සතිමත් කරගත්තොත් මේ මොහොතේ වෙනදී ඔබට දකින්න පුළුවන් නම් ඔබේ හුස්ම ඉහළ පහළ ගැනීමත් එක්ක ඇතිවන්නා වූ මේ වෙනස ඔබට දකින්න පුළුවන්. දැන් ඔබ ඔබේ හුස්ම ගැනත් ශරීරය ගැනත් සතිමත්. ඔබේ අවධානයේ තියෙන ඔබේ හුස්මටයි ඒ හුස්මත් එක්ක ශරීරය තුළ සිදුවෙන ක්‍රියාකාරකම් වලටයි. ඒකම ඔබේ සිත විසිරෙන හැම මොහොතකම ඔබ ඒ බව දකිනව නැවතත් ආපහු හුස්මටම හිත ගන්නවා.
හිත විසිරෙන හැම වෙලාවකම කොහෙටද හිත ගියේ කියලා බලලා නැවතත් හුස්මටම ගන්න. ඔබ මේ අධීරීදි කරන්නේ ඔබේ හුස්මේ ස්වභාවය බැලීමමයි. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. එතෙන්දිත් ඔබ හුස්ම ගන්න වෙලාවෙදිත් හුස්ම පිට කරන වෙලාවෙදිත් ඒ සිදුවෙන්නේ කොහොමද කියලා විමසිල්ලෙන් බලන් ඉන්නවා නම් ඔබේ අවධානය බොහෝ විට එතන තබා ගන්න පුළුවන්. හුස්ම ගන්නවා පිට කරනවා කිව්වහම තමන් ඒට උත්සාහයක් දරලා මං දැන් හුස්මක් ගන්නවා මං දැන් හුස්මක් පිට කරනවා කියලා කරන ක්‍රමයට වඩා මේ මොහොතේ මගේ හුස්මේ ස්වභාවය කොහොමද? මම මොකද්ද දැන් මේ වෙලාවේ මගේ හුස්මත් එක්ක තියෙන සම්බන්ධය? කොහොමද මේක වෙන්නේ? කියලා ඔබ කුතුහලයෙන් ඉතුව බලන් හිටියොත් ඔබේ හුස්ම දිහා, ඔබේ නාසාග්‍රය දිහා, නාසයේ අග කොටස ඔබේ මනසින් ඔබ බලන් ඉන්නවා. එතකොට ඔබට දැනෙනවා ඔබේ හුස්මට මොකද වෙන්නේ කියලා. හොඳට බලන්න. ඔබ මෙතෙක් බලන් හිටපු ඔබේ හුස්මට ඔබේ ශරීරයට මේ හුස්ම තමයි ඔබ ජීවත් කරන්නේ. ඔබේ ශරීරය තුළට ගිහිල්ලා ඔබව මෙතෙක් කාලයක් ජීවත් කෙරෙව්වේ මේ හුස්මයි. ඔබ ඉදිරියට ජීවත් කරවන්නෙත් මේ හුස්ම. එකයි මේ හුස්මේ තියෙන වටිනාකම. එනිසා මේ හුස්ම ටික ඔබේ ශරීරයට ආවහම ඔබේ ශරීරය සුවපත් වේවා, මගේ ගත නිදුක් වේවා, නිරෝගී වේවා, මගේ සිත සුවපත් වේවා, මම සුවපත් වෙමි. ඥානාපාන සති භාවනාවෙන් ඔබට මෙත් සිතුවිලි දියුණු කරන්න පුළුවන්. ඔබ කෙරෙහිම මගේ ශරීරය තියෙන දුක් දුරු වෙලා, ලෙඩ දුක් දුරු වෙලා, මම කායිකව නිදුක් නිරෝගී අයකු වෙමුවා. මගේ හිතේ තියෙන දුම්නස් දුරු වෙලා මම සිතින් සුවපත් වූ අයකු වෙමුවා. මම කයිනොත් මානසිනොත් සුවපත් වූ අයකුම වෙමුවා. මම සුවපත් වෙමුවා. මම සුවපත් වෙමුවා. මම සුවපත් වෙනවා. එසේම මගේ දෙමාපියෝ, සහෝදර සහෝදරියන්, පවුලේ උදවිය, දරුවෝ, මේ හැම කෙනෙක්ම ඔබේ පවුලේ හැමෝම කායිකවත් මානසිකවත් නිදුක් නිරෝගී අයම වෙත්වා. මගේ පවුලේ හැම කෙනෙක්ම සිතිනුත් ගතිනුත් සුවපත් වූවම වෙත්වා. අගේ හිත මිතුරන්
අසල් වැසියන් නෑදෑයෝ දන්න නොදන්න හැම කෙනෙක්ම සුවපත් වෙත්වා දුක් වෙත්වා නිරෝගී වෙත්වා සියලු සත්වයෝම සුවපත් වෙත්වා දුක් වෙත්වා නිරෝගී වෙත්වා සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් හිමීට දැස් ඉවර කරන්න. පින්තුනි දැන් හිතන්න අපි අද මේ පළවෙනි දවස භවනා කළා ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය දෙවියෝ අනුමෝදන් වෙත්වා මිය පරලොවේ ඥාතිවරු අනුමෝදන් වෙත්වා උතුම් වූ නිවන් සුවීම සැනසීමටම පත් වෙත්වා. අපි පළවෙනි දවස අපි මේ ලෝකෙට අපිව බිහි කරපු දයාබර දෙමව්පියන්ට अगे दयाबर मैन अंट पियान अंट दुख निरोगी भाव संधात निवान सोये संधात मे पिन शक्ति अक्वेवा माव बिहिवेन दवसिति अति बलागत मम मौकुस तुलाई नकुट मगे मावट पियाट शक्ति अक्दुन्न ए हम के निकन मगे आचिल सीजल नंदल मामल मे हम के निकमत मम बिहिवेन विलाविदि एवेनुवेन कपवेला कटयितु करपु सौख्य सेवक सेविकाओ असल මේ හැම කෙනෙක්ම අවුරුද්දක්ම රැකගත්ත බලාගත්ත. එනිසාද පළවෙනි දවසේ සිදු කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් දස අකුසලයේ මුළු දවසම විදිලා දස කුසලයේහි නිරත වෙලා සිත සමාධිමත් කරගෙන ලබාගත් මේ ආධ්‍යාත්මික ශක්තිය. ඔහු අනුමෝදන් වෙත්වා මේ පරලොව ගිය උදවිය අනුමෝදන් වෙත්වා සජීවත්ව ඉන්න උදවියට ජීවිතයේ තවදුරටත් සාර්ථක කරගන්න ධර්ම මාර්ගී ගමන් කරන්නට කායික මානසික නිරෝගීකම ඇති කරන්නට ආශිර්වාද ශක්තියක්ම වේවා. මම මගේ පළවෙනි අවුරුද්ද තුල විවිධ අවරින් මට සහාය දුන් හැම කෙනෙකුටම උපහාරයක් හැටියට අද දවසේ මේ භාවනාව කැප කරමි. ඔවුන්ට උපහාරයක්ම වේවා. නිදුක් නිරෝගී භාවය සඳහාම වේවා. මේ පරලොව ගියත්තන්ට නිවන් සුව සඳහාම වේවා. මේ කාලේ සිඟිති බිලින්දෙක්ව ආරක්ෂා කරන සම්මිය දෘෂ්ටික මහේසාක්‍ය මහානුභාව සම්පන්න දෙවිවරු ඉන්නවා. ඒ වගේම එල්ලවන්නා කුංචි බිලින්දාට එල්ලවන්නා විවිධ අදෘශ්‍යමාන බලවේග වලින් ඔවුන් රැකගන්න පින්වන්ත දරුවව ආරක්ෂා කරගන්න සම්මිය දෘෂ්ටික යක්ෂ සේනාධිපතිවරු යක්ෂ සමූහයක් පිරිසක් බලගත් පිරිසක් ඉන්නවා නරකෙන් තමන්ව ආරක්ෂා කරන්න. මේ පොඩි කාලවල වල අපි උයත්ව ආරක්ෂා කරන්න ඇති. ඒ වගේම තවමත් අපි උයත්ව ආරක්ෂා කරනවා ඇති. තව සිය දහස් ගණන් බිලිදම් ආරක්ෂා කරන්නට අදෘශ්‍යමාන බලවේග වලින් පුණ්‍යවන්ත දරුවන් රැක ගන්නට ශක්තියක් වෙන ඒ හැම කෙනෙක්මත් ඔවුන්ගේ ශක්තිය වැඩි කරගෙන තවදුරටත් ඒ කාර්යභාරෙහි නිරත වෙත්වා. යම් කිසි අදෘශ්‍යමාන ශක්තියකින් බලයකින් පිහිටක් ලැබුණා නම් මගේ පළවෙනි වසර තුල හැම කෙනෙක්ම පිං අනුමෝදන්ව තව තවත් ශක්තිමත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා. ඒ හැම කෙනෙකුටම හැම යහපතම උදා වේවා. අද දවසේ මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච ඔබත් ඔබේ පළවෙනි වසර තුල ඔබේ බිහි කරපු දෙමව්පිය ඔබ බිහි කරපු දෙමව්පියන් ගින්දගෙන හැම කෙනෙකුටම සෙත් පතන්න මං හිතුවා වගේ මම සඳහන් කළා වගේ. හෙට දවසේ අපි දෙවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද පුරාම අපි ආරක්ෂා කරගත් රැකගත් උදවියට
ආශිර්වාද කරමි. එහෙනම් අද දවසේ වැඩසටහන මෙතකින් සමාප්ත වෙනවා. ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. මේ භවනා ශක්තිය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම හේතු වාසනා වේවා. උද්ධානං ජීවිතස්සන සක්කාගේන චි අන්තරායෝකාතුන් උද්ධානං චබ්බන්න රන්සීනං සක්කාගේන චි අන්තරායෝකාතුන් උද්ධානං දත්තිංස මහපුරිස ලක්ඛනානං සක්කාගේන චි අන්තරායෝකාතුන් උද්ධානං අභිහෙර චතුන්නම් පච්චයානං සක්කාගේන චි අන්තරායෝකාතුන් ඉමේ සංජතුන්නම් අච්චරියානං සක්කාගේන චි අන්තරායෝකාතුන් ඒ දේන සච්ච වජ්ජේන අන්තරායෝං අශේෂතෝ ආරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු තේ ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සංසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං කරං ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා වොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා වොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා වොන්තු ඥාතයෝ अभिवादन सीलिस नित्यं उद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सर्ग संपत्तिमेव च अतो निब्बान संपत्ति विनाते समिज्जतु ओब हम केनेकुटम तेरुवान सरणाय।